දැන් සමහර පක්ෂ තියෙනවා ඒගොල්ලෝ පොදුජන පෙරමුණේ ක්‍රියාවලිය හොරකම් කරගෙන, එහෙම නැත්නම් පොදුජන පෙරමුණේ ක්‍රියාවලිය අනුගමනය කරමින් යන්න උත්සාහ කරනවා. හැබැයි ඒක අර පොත්වල ලියන එහෙමත් නැත්නම් පිටුවල ලියන ඉලක්කම් විතරයි. නමුත් මහ පොළවේ ඒ දේශපාලන බලවේගවලට කැරලිකාර, මර්ධනකාරී, එහෙමත් නැත්නම් ඒ දේශපාලන ක්‍රමවේදයට එකතු වෙන්න ගම්වල ජනතාව සූදානම් නැහැ. ඒ වගේම තවත් දේශපාලන පක්ෂ තියෙනවා කෑලි 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 යමුණගෙන. ඒකේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් කියාගත්තු කොටසකුත්, එක්සත් ජාතික පක්ෂයේ කොටසකුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසකුත්, ඒ වගේම ස්වාධීනව මෙන්න මෙවැනි නොයෙකුත් කල්ලි කණ්ඩායම් එකතු කරගෙන යම්කිසි කණ්ඩායම් කීපයක් අද දේශපාලනය කරන්න උත්සාහ කරනවා. ඒගොල්ලෝ ඒකාබද්ධ කමිටු පිහිටවනවා. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ කමිටු සාර්ථකව පිහිටවද්දී ඒගොල්ලෝ නිකන් ඒකාබද්ධ කමිටු පිහිටවනවා. මං හිතන්නේ ඒකාබද්ධ වුණත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගන්න තරම් මැතිවරණ කමිටු තුලට සමාජිකව එකතු වෙන්නේ නැහැ. දැන් අපි දැනගන්න ඉපැයි දැන් පක්ෂ 3 4ක් නම් ඒකෙන් 10 10 ආවත් 40ක් 50ක් එකතු කරගන්න පුළුවන්නේ. 3400ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන මැතිවරණ කමිටුවක වාඩි වෙද්දී අද ඔය ඒකාබද්ධ කමිටු කියන ඒවට 100ක් වාඩි කරගන්න බැරි තැනට බංකොලොත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඒගොල්ලොන්ගේ මෙන්න මේ දේශපාලන පක්ෂවල ක්‍රියාවලියට වඩා විශ්වාසනීය ක්‍රියාවලියක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වෙද්දී ජනතාව අතරට ගිහිල්ලා තියෙනවා. එක් අපේක්ෂකයෙක් වෙනුවෙන්, ඒ කියන්නේ චන්ද්‍ර ජයකෙක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් ගාන ගැසට් කරලා තියෙනවා රුපියල් 109යි. ඒ සම්බන්ධව මොකද කියන්නේ? ඇත්තටම මේක මැතිවරණ කොමිසම විදිහින් සිදුවිය යුතු දෙයක්. හැබැයි මම දන්නවා සමහර දේශපාලන පක්ෂ මේ රුපියල් 109ක් 100ක් එක ඡන්දදායකයෙක් වෙනුවෙන් වියදම් කරන්න කියද්දී සමහර දේශපාලන පක්ෂ ඉල්ලලා තිබුණා රුපියල් 1000ක් විතර. ඉතින් ඒකෙන් හිතා ගන්න පුළුවන් මේ මැතිවරණ ව්‍යාපාරේ රාජ්‍ය බලය යොදාගෙන, මුදල් බලය යොදාගෙන, එහෙමත් නැත්නම් වෙන වෙන විදේශීය බලපෑම් යොදාගෙන කරන්න උත්සාහ කරන අර ජාත්‍යන්තර නොවන සංවිධානවල මේ සහයෝගය අරගෙන කරන්න සූදානම් වෙන ප්‍රබල පක්ෂ දෙක තුනක් එක්කයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කටයුතු කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මම අපි ගෞරවයෙන් ඉල්ලනවා මැතිවරණ කොමිසම යම්කිසි මුදලක් නිශ්චය කරා නම් හරියාකාරව ඒ ගිණුම්, ඒ වගේ මේ ඒ ක්‍රියාවලිය මැතිවරණ කොමිසම බැලිය යුතුමයි. මොකද ඡන්දයක් කියන එක සල්ලි දීලා ගන්න තත්ත්වයට පත් කරන්න හොඳ නැහැ. ඡන්දයක් කියන එක යම්කිසි ඡන්දදායකයෙක්ව අල්ලස් දීලා, එහෙමත් නැත්නම් දීමනා දීලා, දැන් අපි දැක්කනේ අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගියා අයට අනිත් පැත්තෙන් දෙන චෝදනා මෙව මේ අපි කියන දේවල් නෙමෙයි අපිව දාලා ගියා කියලා. අනිත් දේශපාලන පක්ෂවලින් සම්පූර්ණ නංගම් පිටින් එලි කරලා තියෙනවා මේ වෙද්දි. කවුද ගත්තේ, මොනවද ගත්තේ, ඇයි ගත්තේ? ඉතින් ඒ නිසා මේ දේශපාලනේ මුදල් මතම නෙමේ ප්‍රතිපත්ති මත තීන්දුව වෙන්න ඕන දෙයක්. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද කටයුතු කරන්නේ ප්‍රතිපත්ති මත හිටපු මිනිස්සු ටික. ඇත්තට මේ රට දැන් පල්ලෙහාට වැටුණානේ, බංගලොත් බාහිර වැටුණා කියලා කිව්වනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. කිව්වා මේක රට බංගලොත් බාහිර වැටුණා කියලා. ඇත්තට මේ රට මේ උඩට ගත්තේ එතුමද? නෑ, මෙහෙමයි, රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියන්න බෑ රට බංගලොත් වුණා කියලා. රට බංකොලොත් වුණා කියලා මහ බැංකුව අධිපතිවරයාත් කිව්වේ නැත්තම් රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ වෙලාවේ තමුන්ගේ මැතිවරණ මේ ව්‍යාපාරය රට බංකොලොත් වෙලා ගොඩ දැම්ම කියලා ගේන්න බෑ. මොකද ඒක తాවකාලිකව සිද්ධ වෙච්ච දෙයක්. යම්කිසි කෙනෙක් යම්කිසි දෙයක් කරනවා නම් ඒක ජනතාවට කරදරයක්, හිරිහැරයක් නොවෙන දෙයක් වෙන්න ඕනේ. ඒක තමයි රාජ්‍ය පාලනය කියන්නේ. එහෙම නැත්නම් දෙකේ පන්ති ළමයිකටත් පුළුවන් වැඩි ගාන්ට අරගෙන වැඩි ගාන්ට කණ්ඩ බොණ්ඩ දීලා රටවල් ගෙනියන්න. ඒ නිසා මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙන්නේ, ඒ වෙලාවේ අපි ස්තුතිවන්ත වෙනවා එතුමා ඒ වෙලාවේ ඒ වගකීම අරගත්තා. හැබැයි අපි ඒ ගත්තු මොහොතේ ඉඳන් එතුමත් එක්ක සාකච්ඡා කරේ පක්ෂයක් විදිහට මේ රටට කොච්චර විදේශ ආයෝජකයෝ එනවද, කීයක් විදේශ ආයෝජකයන්ගෙන් මේ රටට ආදායම ලැබෙනවද, ඒ ආදායමේ එක්ක ඩොලර එක කොච්චර කාලෙකින් පල්නැහැට ගෙනියනවද? ඉතින් ඒ නිසා ඒ සංවාද තුල තමයි හිටියේ. එතකොට යම්කිසි වෙලාවක කියනවා නම් බංකොලොත්භාවයෙන් මුදව ගත්තා කියලා මේ රට කවුරුත් කිසිම වෙලාවක බංකොලොත් කියලා කිව්වේ නැහැ. මේ රටේ ණය ගෙවීමේ හැකියාව, ණය ප්‍රතිහුවගත කිරීමේ උවමනාව ගැන කතා කරා. හැබැයි ඒක
එදා බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමතිවරයා විදිහයට කටයුතු කරද්දිත්. එදා ගෝටාබේ රාජපක්ෂ ජනාධිපත්තුමා කටයුතු කරදදිත් මේ සියලු සාකච්ඡ ඇවිල්ල තිබුණ එදා ඉන්දියානු නායක්‍රමය මේ රට දීලා තිබුණේ. ඉති එනිසා ඒවා ආරම්භ වෙලා හොඳට හොයලා බලන්ඩ විදේශ සංචාරකයෝ ඔය මැයිමාසේ ජුනිමාසේ ජුලිමාසි වෙද්දි වැඩිවෙමින් පැවතුනේ. විදේශ සංචාරකව එන්නම නැතුව තිබිච්ච රට ඒක ආරම්භ කරලා තිබුණේ. අද විදේශ ආයෝජකයන් තමයි වැඩිම මුදලක් මේ රට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඒව ආරම්භ කරලා තිබුණේ. නමුත් මේක අපි ඒකයි කියන්නේ මේ මැතිවරණේ කවුරු හරි කියනවනම් මෙහෙමයි කියලා ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ සූදානම් නැහැ. ඔය හැම දෙයකටම කරබාගෙන ඉන්න අපි උත්තර දෙනවා, අපි ප්‍රශ්න කරනවා. අපි අදටත් ඉල්ලන්නේ අරගලේ වෙනුවෙන් පත් කරපු කොමිසම් වාර්තාවකෝ. අරගලේ ආරම්භුනේ කොහොමද, අරගලය නවත්වන්න ඒ බුද්ධියංශ සහ අරගලය නවත්වන්න ඒ ආරක්ෂකංශ කටයුතු කරේ කොහොමද, ඇයි ඒ ආරක්ෂකංශ ඒ කටයුතු කිරීම ප්‍රමාද කළේ, කාගේ වුවමනාවකටද, අගමැතිවරයා පත් කරගත්තට පස්සේ අරගලේ ඉවරුණේ නැත්තේ ඇයි, ජනාධිපතිවරයා ගියාට පස්සේ අරගලේ ඉවරුණේ ඇයි, මෙන්න මේවා තාම මේ ජනතාව අතර තියෙන ප්‍රශ්න. ඒ නිසා මේක කවදාවත් පාවිච්චි කරන්න එපා අරගලයක් හින්දා රට බංකොලොත් වුණා කියලා. රට ණය ගෙවීමේ හැකියාව නොයන තත්ත්වයට පත් උනේ මතක තියාගන්න 2015 ඉඳලා මේ රටේ ආරම්භ කරපු විදේශ ආයෝජකයෝ පටන් ගත්තු ඒ සියලු ව්‍යාපෘති නැවැත්තුවා. පෝට් සිටි ව්‍යාපෘතිය නැවැත්තුවා, හම්බන්තොට වරාය ව්‍යාපෘතිය නැවැත්තුවා, අධිවේගී මාර්ග ව්‍යාපෘති නැවැත්තුවා. ඒගොල්ලෝ මේව පටන් ගන්න ලෑස්තුනේ 2018. ඒ වෙනකම් මේගොල්ලෝ කරේ හොරු අල්ලන එක. හැබැයි අල්ලගත්තු එක හොරෙක් නැහැ. ඒ හැමෝටම අලුත් පොලිසිය හැදුවා FCID කියලා. ඒ හැමෝටම අලුත් අධිකරණ හැදුවා විශේෂ අධිකරණ කියලා. මේ හැම එකකට මේගොල්ලන්ව ගෙනිච්චා. ඒ හැම එකකින් මේගොල්ලෝ නිදොස් කර නිදහස් වුණා. මතක තියාගන්න. ඒ නිසා මේගොල්ලෝ එදා 107%කට තිබිච්ච ආර්ථික වර්ධන වේගය 2018 වෙලා හැරලා බලද්දි 104.5%ට වැටිලා 3.4%ට වැටිලා, ඊට පස්සේ පාස්කු බෝම්බ ප්‍රහාරයත් එක්ක 100% සංචාරක නැතුව ගියා. මේවා රට දැනගන්න ඕන දේවල්, දැන් ගොඩක් අයට අමතකයි. ඊට පස්සේ 102%ටත් අඩු වෙන ආර්ථික වර්ධන වේගය වැටිච්ච රටක් තමයි ගෝඨාභය මහත්තයර හම්බුනේ. ඊට පස්සේ තමයි ලෝක වසංගතිය ආවේ 102%කට. දැන් අපි කන්දක් උඩ නවත්තපු වාහනයක් පස්සට එනවා නම් ඒක තිරිංග වලින් නවත්ත ගන්න බැරි නම්, එහෙම නැත්නම් අර කොට කැහැල්ලක් දාලා හරි නවත්ත ගන්න බැරි නම් ඒක පල්ලෙහැට කඩාගෙන යන එක නවත්තන්න විදියක් නැහැ. ඒ වෙලාවේ මේ තිබිච්ච ලෝක වසංගතයත් මේ තිබිච්ච ආරක්ෂක තත්ත්වයේ එහෙම නැත්නම් ඒ තියෙන තර්ජනයත් එක්ක මේ රටට සංචාරකයෝ කවුරුත් කිසි කෙනෙක් ආවේ නැහැ. ඉතින් ඒ නිසා ආර්ථිකය සම්පූර්ණ මේ පැත්තට හැරෙන්න ගත්ත, කඩාගෙන වැටෙන පැත්තට. හැබැයි ගෝඨාභය මහත්තය අරගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමති වෙලා, බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමති වෙලා මේක නැවත සංචාරකයෝ කොවිඩ් කාලය තුල පවා ගෙන්නන්නත්, ඒ වගේම මේ රටේ ආර්ථිකය පණ ගැන්වුවට පස්සේ 22 වෙද්දි රට හුස්ම ගන්න පටන් ගත්තා. රටේ 22 වෙද්දි, 22 මාර්තු අප්‍රේල් මැයි වෙද්දි සංචාරකයෝ එන්න පටන් ගත්තා මේ රටට. සංචාරක ආදායම තමයි මේ වෙද්දි මං හිතන්නේ සංචාරකයෝ වසරකට මිලියන 2ක් විතර මේ රටට එනවා. ඉතින් ඒ තත්ත්වෙට ඒ සංචාරක කලාප ගොඩ නැගුණේ කොහොමද? ඉතින් ඒ නිසා දැන් සක්‍රීය තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඒ නිසා දැන් අපි කියන්නේ යම්කිසි සිද්ධියක් මාස 5කට 6කට අවුරුද්දකට හමාරකට වුණා. හැබැයි දැන් ඒක කළමනාකරණය කරලා තියෙනවා.